අයිබෝවන් මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියන්නට අද හිරු රාත්‍රියේ 9:30 ඔබවම වන මම සාරංග පතිරණ මම ශශිකලා කඳුබඩ ආරච්චි මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනාවකට අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ ලබන 18 තෙක් රක්ෂිත බන්ධනාගාරයට. වැත් සහ ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්. ජාතික ආදායමට බලපෑමක් නැහැ. රජය කියයි. මාධ්‍යයට බලපෑම් කරන බවට බැසිල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට චෝදනා. සයිටම් ගැන ජනපතිගේ ස්ථාවරය. එතුමා කිව්වා බොහෝ විට මේ ආයතනය ජනසතු කරන තැනට යන්න වේවි කියන අදහස පළ කරා. ඉහළ දැමුණු වැඩබදු ක්‍රියාත්මක කිරීම අතිරුණ ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. අගමිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ වැඩබදු ප්‍රතිශතයේ ඉහළ දැමීමට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම් පහක් සලකා බැලීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් පසොරුවේ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම නියෝගය හරහා බදු ආදායමට දැඩි බලපෑමක් සිදු නොවන බවයි. 11%ක පැවති වැට් හෙවත් අගේ මත එකතු කළ බද්ද 15%ක් දක්වා වැඩි කිරීමට රජයේ පසුගිය මැයි මස 2 වෙනිදා පියවර ගත්තේ දේශීය ආදායම් බදු කොමසාරිස්වරයා මගින් නිකුත් කළ ගැසට් නිවේදනයක් අනුවයි. අනතුරුව ඊට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශ්ව 5ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් ගනු කළ අතර අදාළ පෙත්සම් අද විභාගයට ගැනුණා. ඒ අගවිනිසුරු කේ ශ්‍රී පවන්, බුවනෙක අලු විහාරයේ සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. පෙත්සම්කාර පාර්ශ්වයන් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අදාළ බදු සංශෝධන සිදු කිරීම පිළිගත නොහැකි බවයි. ඒ අනුව පෙත්සම් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල බදු ඉහළ දැමීමට දේශීය ආදායම් බදු කොමසාරිස්වරයා නිකුත් කළ ගැසට් නිවේදන තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළා. ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී වැඩිදුරටත් නියෝග කළේ අද නිකුත් කෙරුණු මෙම අතුරු තහනම් නියෝගය අදාළ පෙත්සම් විභාගයේ අවසන් වනතුරු හෝ අදාළ සංශෝධන පාර්ලිමේන්තුව තුළ අනුමත වනතුරු බලපැවැත්වෙන බවයි. මෙම පෙත්සම් යළි දෙසැම්බර් මස 17 වෙනිදා සලකා බැලීමට නියමිතයි. නීති විරෝධී ලෙස මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ගසා කාලා මැති ඇමතිවරු 92කට සැප විඳින්න යාන වාහන ගේන්න ඒ මුදල් පාවිච්චි කරන මේ ආණ්ඩුවට ඒ නීති විරෝධී භාවිතාවට එරෙහිව දෙන ලද ඉතාම ඓතිහාසික වැදගත් තීන්දුවක් හැටියට මේ අතුරු තහනම් නියෝගය අපි දකිනවා. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ බද්දක් ගෙවන්න සිදුවන්නේ නැහැ පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව. දැන් මේක ආයි බලාත්මක කරනවා නම් කරන්නේ පාර්ලිමේන්තුව. එතන මේ උසාවිය නිෂ්ප්‍රභා කරපු දේ දැන් පාර්ලිමේන්තුව යලි ප්‍රාණවත් කරනවා. පාර්ලිමේන්තුව ප්‍රාණවත් කරනවා කියන්නේ ජනතාවට බර පටවනවා. අපි කිසිදෙත් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ට පුළුවන් වෙයි කියලා මේකට අත උස්සන්න. එහෙම කළා ගමට යන්න බෑ. මේ අතර බදු ආදායමට ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයේ මගින් බරපතල හානියක් සිදු නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සංශෝධිත වැට් බදු පනත පසුගිය 8 වෙනිදා මුල් වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි. එහි දෙවන කියවීම ජූලි 23 වෙනිදා සිදුවන බවත් යහපාලන රජයට බහුතර බලයක් තිබීම හේතුවෙන් ජූලි මස අවසන් වීමට පෙර අදාළ සංශෝධනය සම්මත කරගත හැකි වනු ඇති බවටත් අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා. අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන් අනතුරුව මේ මස 2 වෙනිදා පැන වූ බදු සංශෝධන ක්‍රියාත්මක කරන බවයි. මේ අතර වැඩබදු සම්බන්ධයෙන් දැනුමත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේදී අද පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. අද වෙලා තියෙන්නේ උසාවියේ අත්තකතරේ දීලා තියෙනවා මේ වැට් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කිරීම වෙනකන් මේක අවලංගු කරන්න කියලා. නැත්තම් ඊට පෙර මේක ජජ්මන්ට් එක දෙන්නේ. ජජ්මන්ට් එක දෙන්නේ නැහැ. මොකද ඩිසెంబර් 7 වෙනිදා තමයි ආගිමන්ට්ස් තියෙන්නේ. අපි මේක පාර්ලිමේන්තුවේ 20 වෙනිදා සම්මත කරන. මේ දෙක අතර තියෙන පරාසය අනුව අද සිට මේ සම්මත වෙන තාක්කල් වැට් එක අය කරන්න බෑ. ඒක තමයි ඇත්ත නිතිමය තත්ත්වය. මේ අතර ඉහළ දැමුණු වැට් බද්දට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද ගම්පහ සහ බදුල නගරවලදී විරෝධතා සංවිධානය කර තිබුණා. මේ
මේ බදු බර දරන්න බෑ. මෛත්‍රීපාලක නමේ තියෙනවා මෛත්‍රිය කියලා එකක්, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නමේ තියෙනවා වික්‍රමයක් පානව කියලා එකක්. ඔයි දෙන්නම එක්ක වල යහපාලනය කියලා නමක් දාගත්තට ඇති යහපාලනයක් නෑ. පහුගිය මහින්ද රාජපක්ෂ පාලනය පෙරලලා දාන්න මේ රටේ ජනතාව පාට බැස්සේ. මේ වගේම පීඩාකාරී ලෙස පාලකයෝ කටයුතු කරන්න පටන් ගත්ත නිසා එඳ අපි වර්තමාන පාලකයන්ට කියනවා ජනතාවට මේ වගේ පීඩාව ගෙන එනවා නම් නුඹලාටත් ඔය සිංහාසන වලින් බහැලා යන්න සිද්ධ වෙනවා. මෙතරද පස්සරුවේ මරදාන ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාක්ෂික ප්‍රවර්ධන වැඩසටහනකට එක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බද්ද සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සම්බන්ධයෙන් අදහස් පළ කළා. නායකවන්ට වුමනා නිසා තමයි අපිට සිදු වුණේ වැඩ බද්ද තවත් ඉදිරියට ක්‍රියාත්මක කරන්න. මේ තරුණයන්ට අනාගතයක් තියෙනවා. ඒ පරම්පරාව නායකවන්ට වුමනා නැහැ. ඒකම මේ රටේ ජනතාවට සහනයක් දෙන්න අපි තව එක තීරණයක් අරන් තියෙනවා. හෙට අනිද්දා අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක් සහනදායි මිලට විකුණන්න අපි තීරණය කළා තියෙනවා. ඒවට ඇතුල් වෙනවා සීනි, මයිසූර් පරිප්පු, අල, ළූණු, මිරිස්, සැමන්, මුං ඇට, සුදු ළූණු, කඩල, හාල් මැස්සෝ මේ සියල්ල මේ 15ට ඇතුල් වෙනවා කියලා මම කියන්න කැමතියි. බලය සිය අවශ්‍යතාවන් සඳහා යොදා ගැනීම හේතුවෙන් දේශපාලඥයා ජනතා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ කැස්බෑව නගරශාලාවේ පැවති උත්සවයකට එක් වෙමින්. දිවංගත හිටපු සංස්කෘතික උප අමාත්‍ය සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ නිර්මාතෘ සෝමවීර චන්දසිරි මහතාගේ 45 වැනි ගුණසමර උත්සවයේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි රටේ ගෙවි ගිය මෑත දශක කීපේ දේශපාලඥයා කියන චරිතය ජනතාව විසින් පිළිකුල් කරන තත්ත්වයක් ඇති වුණා. ධනය සහ බලය වර්ධනය කර ගැනීම සඳහා වැඩ කිරීම තුළ සමාජය සහ ජනතාව දේශපාලඥයා ප්‍රතික්ෂේප කරන තත්ත්වයට වැටුණා. දේශපාලඥයා විශ්වාසයක් නොමැති තත්ත්වයට පත්ුණේ බලය ලබා ගන්නා සෑම විටම රට සහ ජනතාවට වඩා බලය ශක්තිමත් කරගන්න, අනාගත බලය ලබා ගන්න, ධන බලය රැස් කරන්න, බලය ජනතාව සඳහා නොව බලය තමන් සඳහා පාවිච්චි කරන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුලයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ මුල් අපරාධ විමර්ශන කොට්ටාසය මුදල් විශුද්ධීකරණ චෝදනාව යටතේ අතරංගුණගත් නාමල් රාජපක්ෂ අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විවිධ විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ දේශපාලනඥයින් ඇතුළු කිහිප දෙනෙකු අද කැඳවා තිබුණා. එය අනුව හිටපු ප්‍රවහන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණියේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවා තිබුණේ වීරකැටිය DA රාජපක්ෂ කෞතුකාගාරයේ ඉදිකිරීමට පහත් බිම් සංවර්ධන මණ්ඩලයට අයත් රුපියල් මිලියන 90ක් වැය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි. රුපියල් මිලියන 70ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මූල්‍ය අපරාධ කොට්ටාසය හමුවේ පෙනී සිටින ලෙස කර තිබූ දැනුම් දීමකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පෙරවරු 10ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය වෙත පැමිණියා. මූල්‍ය අපරාධ කොට්ටාසයේ පැය එකහමාරකට අසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පළමුවෙන් පිටතට පැමිණියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගන්නෝ කියලා වත්මන් රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් පසුගිය දින කිහිපයේදී කියලා තිබුණා. මේ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා විදිහට ඔබතුමා ගැන ඒකෙන් පැහැදිලි වෙනවා කොහොමද විවිධ අයව අත්අඩංගුවට ගන්නේ කියන එක. يعني අමාත්‍යවරේ කියනවා නම් ඉදිරියේදී අත්අඩංගුවට ගන්නවා කියලා. ඒ කියන්නේ අමාත්‍යවරුන්ගේ අවශ්‍යතාවය මතනේ අත්අඩංගුවට ගන්නෙ. ඒ වගේම ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ගමන් මගට හිටපු ආරක්ෂක ලේකම්වරයා විදිහට ඔබතුමා සහයෝගය දක්වනවාද රිචු? මම දේශපාලඥයෙක් නෙවෙයි. තවම. තවම කියන්නේ ඉදිරියේදී ඔබතුමා එයාගෙන බලාපොරොත්තු වෙනවා. පැය 3ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව කුමාර වෙල්ගම මහතාද පිටතට පැමිණියා. මම නම් පුතා එළියට ආවා. මොකක්ද දැනගන්න ඕනේ? ඔබතුමා එළියට එන්න බලන්නේ නැවේද ආවේ? නෑ, ඉතින් දෙකටම එළියට එනවා නම් එළියට, අතුල්ට යනවා නම් අතුල්ට යන්නත් බලාගෙන තමයි ආවේ. මං හිතන්නේ මගේ වාසනාවක් තියලා අද එළියට දැම්මා. දැන් ඉතින් මේ ගෙදර වගේනේ. අපිට කිසි ප්‍රශ්නයක් නෑ. ගිහලා එන්න. ඡන්දෙත් ළඟයි නේද? ඡන්දෙ ළඟයිද? පළාත්පාලනේ ඡන්දෙ? ඒක දන්නේ නැහැ මේ අපි විටින් විට ගෙන්නන්නේ නේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේ පැය 4ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි. අත්අඩංගුවට ගෙනුණු නාමල් රාජපක්ෂ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ඉදිරිපත් කෙරුණා. රාගව ක්‍රීඩාව දියුණු කිරීමට යයි පවසමින් ක්‍රීඩා සමාජයකට රුපියල් මිලියන 70ක මුදලක් ලබා දෙන ලෙසට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ක්‍රිෂ් සමාගමට දෙනුම් දී ඇති බව අධිකරණයේදී අනාවරණය වුණා. මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එම සමාගමෙන් ලබාගත් රුපියල් මිලියන 70ක මුදල අදාළ ක්‍රීඩා සමාජයට ලැබිය නොමැති බවයි. අදාළ සමාගම කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ල් චතුරස්‍රයේ අක්කර 4.3ක ඉඩමක් 99 අවුරුදු බදු පදනම යටතේ ලබාගෙන මහල් නිවාස සහ හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. සැකකරුට ඇප ලබා දෙන ලෙස නීතිඥයන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා. රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු නාමල් රාජපක්ෂ පස්සරු 6ට පමණ වැලිකඩ බන්ධනාගාරයේ වෙත රැගෙන ආවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පස්සරුවේම බන්ධනාගාරයට පැමිණ තම පුතුගේ සුව දුක් විමසා බැලුවා. මට අහන්න තියෙන්නේ ඔබට සතුටුද දැන් කියලා. එච්චර අහන්න තියෙන්නේ. නෑ මෝෂන් ඕනේ නෑ. ඉතින් අපි බලාගෙන ඉන්නවා 18 වෙනිදා වෙනකන්. ඊට පස්සේ අධිකරණ ක්‍රියාමාර්ගයේ ඉදිරි නීතිඥයන්ට බාර දෙනවා. මෙතන තියෙන වෙනස තියෙන්නේ දේශපාලඥයා තමයි කියන්නේ ආවල් කාලෙට ආවල් දවසට ආවලා ගන්නවා. මේ දේශපාලන පරිගැනීම මේවා වෙන මොකුත් නෙමෙයි. ඉතින් අර මුසාමිල් තාම ඉන්නවා. ඉතින් තා කට්ටිය ගිනක් දායි. දැන් සාමාන්‍ය සිදුවීමක් වශයෙන් තමයි දකින්නේ. අපි දන්නවා මේක වෙනවා කියලා. ඔව් නීතිය. නීතියනේ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ අපිට ඒක පේනවා හොඳටම රජයේ. එක පාර්ශ්වයකට විතරයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි වැරද්ද. ආණ්ඩුව මාධ්‍යයට බලපෑම් කරමින් සිටින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. කෑකල්ලේ පැවති ඒකාබද්ධ විපක්ෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. තත්ත්වය ඉතාම හොඳයි මේ පක්ෂයට. හැබැයි ඉතින් ආණ්ඩුවටත් ජනතාවටත් ඉතාම ඉතිහාසකාරී තත්ත්වයක්. මාධ්‍යයටත් පොඩි අනුතුරු හැඟවීමක් කරා විදුලි සංදේශ අධිකාරියට ගිහිල්ලා. ඉතින් මං හිතන්නේ මාධ්‍යත් ටික කාලෙකින් දැන් නරක කාලයක් එයි කියලා හිතනවා. ජනතාව මාධ්‍යත් වෙනුවෙන් පෙනී හිටිනේ කියලා හිතනවා. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ගොඩනගෙන නව ජාතික බලවේගය සම්බන්ධයෙන් අදත් දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. මේ දැවැන්ත පාදයාත්‍රාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් ඉතා ඉක්මනින් ප්‍රාදේශීය පළාත් පාලන මැතිවරණ තියන්න මතයක් ලෝකයට ගෙන යන්න. පළාත් පාර මැතිවරණේ තියෙනකොට අපි දන්නවා මේ රජයට විරුද්ධව ජනතාවගේ තියෙන විරෝධය තමන්ගේ මතය ප්‍රකාශයට පත් කරනවා. ඒ හරහා මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයක් ඉතා ඉක්මනින් මේ රටේ හදන්න අපට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි සූදානම් වෙඩි කන්නාරි ටබයින් අවශ්‍ය වුණොත් ඒ වෙනුවෙන් අපි කරනවා. මොකද අපේ ඊගා පරම්පරාව අපිට සාප කරයි එහෙම නුනොත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිටින් ගිහිල්ලා කවුරු හරි කටයුතු කරනවා නම් අපි ඒ පුද්ගලයා අයින් කරලා අලුත් පැය පත් කරනවා. මේ පක්ෂයේ නැතිබංගස්ථාන කරන්න හදපු කට්ටිය ගොඩක් ඉන්නේ.
නමුත් කවදාවත් මේ පක්ෂය කඩන්න බෑ. මේක නැති වෙන්නෙත් නෑ. ඒක අතීතයේ දිහා බැලුවම පැහැදිලිව පේන්න තියෙනවා. කඩාගෙන ගිය කට්ටිය තමයි අවසාන විනාශ වෙලා ගිහින් තියෙන්නේ. මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වන්නයි ශ්‍රී ලංකා අනදාස් පක්ෂය වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන්ට යවූ ලිපි මෙලෙස ඉරාදා බීමට කටයුතු කළා. ඒකාබද්ධ විපක්ෂය විසින් පත් කළ ඡායා කැබිනට්ටුව පිළිබඳව අදත් දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. අපේ ආණ්ඩුව ඇමතිකම් වැඩි වැඩි කියලා කෑගහපු උදවිය ඉන්න සේරම ආදයෝ ටික ඇමතිකම් බෙදාගත්තා. මේ ඡායා කැබිනට් එක දිහා බලපුවාම හිතෙනවා මේක මේ විහිළු සපයන ඒකාබද්ධ කල්ලියක්ද කියලා. මේ ඡායා කැබිනට් එකේ අධ්‍යාපනය බාර දීලා තියෙන්නේ තරුණෝ ටික නිනාශ කරපු නිල් බලකායවල් හදාගෙන විකාරයක් කරපු ඩලස් මහත්තයා. ඒතර නිවාස ඇමතිකම බාර දීලා තියෙන්නේ පහුගිය කාලේ තමන්ගේ පවුලයට ගෙවල් හදලා දුන්න විමල් වීරවංශුන්නේ. විදේශ කටයුතු ඇමතිකම දීලා තියෙන්නේ නාමල් රාජපක්ෂට. මිනිහා හිතන් ඉන්නවත් දන්න රට සවාරි ගිය පළියට විදේශ අමාත්‍යංශයක් කරන්න පුළුවන් කියලා. අපි එහා පැත්තේ 51 දින තෝරගෙන තියෙනවා ඔවුන්ගේ අමාත්‍යංශවල ක්‍රියාකලාපයේදී ඇසිප්පිය නොහැලා බලාගන්න. මේ අමාත්‍යංශ හොරගම් වෙනවා. පොදු දේපල රාජ දේපල විනාශ කරනවා. රාජ්‍ය මුදල් අවභාවිත වෙනවා. මේ ගැන අධීක්ෂණය කරා. පහුගිය කාලේ විපක්ෂ මේක කරේ නැහැ. අපි දිනුනු විතර සංවිධානය වෙනවා. මේ ආණ්ඩුව හැකික්මනින් ගෙදර යවන්න ඕන. ඒක ඉක්මනින්ම කරගන්න තියෙන මාර්ගය තමයි පාර්ලිමේන්තුව ඇතුලේ අපි හැදුවේ. මේ ඡායා කැබිනට්ටුව දෙතුන් දෙනෙකුගේ ඕනකම මත විපක්ෂයට නායකත්ව දෙනවා කියන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේවත් අනුදැනුමකින් තොරව ඒකාබද්ධ විපක්ෂය අතපත් කරලා තියෙනවා. ඒ නිසා ඒක දේශපාලන උපරවැට්ටියක් හැටියට තමයි අපි දකින්නේ. මමත් හිතනවා සමහරක්කට මේ දාපු නම වැරදිද දන්නේ නැහැ. මොකද දැන් ඇමතිවරු කරන දේවල් දැකපුවාම ජනතාවට අද ඇමති කියන වචනේ තਿੱත්ත වෙලාදී. හැබැයි ඡායා කැබිනට්ටුව අපි පත් කරුවේ විශේෂයෙන් ඒ අමාත්‍යංශවල කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සහ පාර්ලිමේන්තුව විවාද වලට සම්බන්ධ වීමේදී අපිට පහසුයි. මේ මායාවක් කරන්නේ ඇයි? මේ මායාවක් කරන්නේ ජනතාව නැවතත් ගුණාට ඇන්දීම. හැබැයි මේකේ ලොකුම රැවැට්ටීම කරන්නේ තමන් වෙනුවෙන්මයි. මොකද මහින්ද රාජපක්ෂ නැවත වතාවක් තමන්ගේ සහෝදර කල්ලිය ලං කරගත්ත බව ජනතාවට ඔප්පු කරලා තියෙන නිසා අපිට මේක හාස්‍යයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම ජනතාව නැවත වතාවක් බයට ලක් වෙලා තියෙනවා. මේ එන්නේ යන්නේ ඒ රකුසා නේද කියන එක පිළිබඳව 50යි ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ දෙයියෝ සාක්කි 50ටම ඇමතිකම් දීලා. ජායා කැබිනට් මණ්ඩලයක් පත් කරන්න ඕනේ කියලා තීරණය කරේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමේදී සියලුම මන්ත්‍රීවරුන්ට බාර දුන්නා තම තමන් කැමැති අමාත්‍යංශ ලබා දෙන්න කියලා. ඒතර මන්ත්‍රීවරු තම තමන් කැමැති අමාත්‍යංශ බාර දුන්නා. ඊට පස්සේ සියලු ලයිස්තුව හිටපු ජනාධිපතිතුමාට දුන්නා, පක්ෂනායකයන්ට දුන්නා. සියලු දෙනාගේ කැමැත්තෙන් තමයි මේ ජායා කැබිනට්ටුව පත් කරේ. මේ ජායා කැබිනට්ටුව අය කියන්නේ කැබිනට් එක නෙවෙයි. ජාත්‍යන්තරයට දුන් පොරොන්දු කඩ කරමින් හෝ යුතබරාධ විනිශ්චයට විදේශීය විනිසුරුවරුන් ගෙන්වීම ජනාධිපතිවරයා නතර කළ යුතු බව පිවිතුරු හෙළවරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. කොළඹදී අද පැවති පිවිතුරු හෙළවරුමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. මංගල සමරවීර ඇමතිතුමා ප්‍රකාශ කර තිබුණා යුද අපරාධ විනිශ්චය සඳහා විදේශීය විනිශ්චකාරවරුන් අවශ්‍ය නැහැ කියලා ජනාධිපතිතුමා කිව්වේ එතුමාගේ පෞද්ගලික මතය විදිහට. ආණ්ඩුවේ නිල මතය නම් විදේශීය විනිශ්චකාරවරුන් සහභාගී කරගත යුතුයි කියලා. ජනවරම ලබා දීලා තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මිස විදේශ ඇමති මංගල සමරවීර මහතාට නෙවෙයි. මෙවැනි ගැටුමක් ඇති වුණාම සාමාන්‍ය නම් වෙන්නේ ජනාධිපතිවරයා විදේශ ඇමතිවරයා ඉවත් කරනවා. නැත්නම් විදේශ ඇමතිතුමා නම්බු පිටින් ඉල්ලා සිටිය යුතුයි. මේ දෙකම වෙන්නේ නැත්නම් පාර්ලිමේන්තුවට සිද්ධ වෙනවා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරලා මේ ඇමතිවරයාට එරෙහිව කටයුතු කරන්න. ජනාධිපතිතුමා විදේශ විනිශ්චකාරවරුන්ට එරෙහිව කතා කරත් එතුමා දන්නේ නැහැ එතුමා වැටිලා ඉන්න උගුල. ජනාධිපතිවරයා තමන් ජාත්‍යන්තර වශයෙන් දුන්න පොරොන්දු කඩ කරලා හරි මේ යුද අපරාධ විනිශ්චයට විදේශ විනිශ්චකාරවරුන් එන එක නතර කරනවා නම් අපි එකඟයි. ඒ බැඳීම කඩන්න තරම් ජනාධිපතිතුමා ඉදිකර වෙනවා නම් අපි ඒකට කැමති. අපේ ආණ්ඩුවක් යටතේ මේ දේශපාලන පක්ෂග්‍රාහීත්වය නිසා යටපත් කළ නඩු සහ ඇතිකල් බිහි කළ නඩු පිළිබඳ අනිවාර්යම විමර්ශන කොමිසමක් පත් කරනවා. දේශපාලන පක්ෂග්‍රාහීත්වය වෙනුවෙන් ආණ්ඩුවේ දේශපාලකයන් බේරගන්න කටයුතු කරපු අය, විපක්ෂයේ දේශපාලකයන් බොරු නඩුවල ගැට ගහන කටයුතු කරපු නිලධාරීන්ට නම් අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය පිළිබඳ පාඩම යාපාලනේ වගේ සුන්දර වචනවලින් නෙවෙයි ප්‍රායෝගිකව අපිට කියලා දෙන්න සිද්ධ වෙනවා. මාධ්‍යවල වාර්තා වෙලා තියෙනවා මන්ත්‍රීවරු 10 දෙනෙක් අත්තරක් වල ගැනීමට ඉදිරියේ නියමිතයි කියන එක සහ
නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු සූදානම් තියනවා කියන එක. ඒකාබද්ධ විපක්ෂ වැලිගඩ ඩිප්ලෝමාව කරපු පිරිස ඩිප්ලෝමාව නොකරපු පිරිසට වඩා වැඩි තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් 53 දෙනා අල්ලන් ගිහලා හිරේ දැම්මත් මේ සටන පසුබෑමක් වෙන්නේ නැහැ කියන අනතුරු ගිමාණ්ඩුවට කරනවා. මේ අතර සමාජවාදී ජනතා පෙරමුණ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද විදේශ අමාත්‍යවරයා සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ජනාධිපතිතුමා කැබිනට් එකේ ප්‍රධානියා හැටියට පැහැදිලිව සඳහන් කරනවා නම් යම් දෙයක් ඇමති කෙනෙකුට අයිතියක් නැහැ ඒකට පරස්පර විරෝධී අදහස් මේ දේශීය පමණක් නෙමෙයි විදේශීයව ඉදිරිපත් කරන්න. දැන් ඒකයි කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නය සම්බන්ධව තදින් ඒ ඇමතිතුමාට විරුද්ධව ජනාධිපතිතුමා ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි. විගරණ සේවා පනත පාර්ලිමේන්තුවට ගෙනීම ප්‍රමාද කිරීම තුළින් දූෂිතයින් රැකීමට ආණ්ඩුව කටයුතු කරන්නේ යැයි ඔප්පු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්. විගණකාධිපතිතුමාගේ නිලධාරීන් විසින් සම්පාදනය කරලා නීතිපතිවරයා විසිනුත් ඉතා නිවැරදි ලෙස තහවුරු කරලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු විගණන සේවා පනත අද පාර්ලිමේන්තුවට ගේන්නේ නැතුව අතරමඟ නතර කරලා තියෙනවා. හේතුව මොකද්ද? එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු කියනවා මේ විගණන සේවා පනත තියනවා කියලා ජාතික ආරක්ෂාවට දාල වගන්ති. අපි අභියෝග කරන විගණන පනතේ තියෙන ජාතික ආරක්ෂාවට හානි වෙන එක වගන්තියක් තියෙනවා නම් හෙට ව්‍යාජයකට ඇවිල්ලා පෙන්නන්න. මේ ආණ්ඩුවට තියෙන ජනවරම මොකක්ද? ජාතික විගණන සේවා පනතේ වැරදි කරන අයට විරුද්ධව අධිභාර පනවනවයි කියන වගන්ති ඉවත් කරන්න. මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහ පාලනයත් පරණ රාජපක්ෂ පාලනය වගේම අපි හොරු රකින්නවා කියන පණිවිඩයේ දෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ සමහර ඇමතිවරු විගණකාධිපතිවරයාගේ වාර්තාවලට පහර දෙන්න පටන් ගන්නවා. හේතුව මොකද්ද? කිරියල් ඇමතිතුමාගේ අමාත්‍යංශයට අදාළ එතුමාගේ 100 ගණන් උපදේශකීන්පත් කිරීම පිළිබඳව හොයන්න පටන් අරන් තියෙන විගණකාධිපතිතුමා. අපි ඇමතිවරුන්ට කියනවා ඇමතිවරුන්ගේ අමාත්‍යංශවල වැරදි විගණකාධිපතිතුමා හොයනකොට ඒ ස්වාධීන ධූරය හැල්ලු කරන්නේ නැතුව වැරදි හදාගන්න කියනවා. ආණ්ඩුවට සංශෝධන තියෙනවා නම් පනතට දාලව රටටම පේන පාර්ලිමේන්තුවේ සංශෝධන ගේන්නෝ. දුර්ජනවන්ත සම්බන්ධයෙන් FCID එනවා, CID එනවා, පොලිස් කාර්ය එනවා, ඇවිල්ලා යනවා. සමාජාධිකව සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග යනවා. මේකන මුතුමල යම් සලබලීමක් කළ දෙනවද මේ වෙලිට? පහුගිය රාජපක්ෂ පාලනේ වැරදි කරපු අයද අදාළව නඩු අහන්න වෙන්නේ සමහර විට මේ ආණ්ඩු කාලය ඉවරුනාට පස්සේ. ආණ්ඩු විනාශ වෙයිද කියලා එහෙම දැක්කේ. දැන් මේවා තියාගන්න ඕන ආණ්ඩුද? ජනතාව අත්තරද්දෙන් හදපු ආණ්ඩු මේවා. ඒකබද විපක්ෂයෙන් යෝජනා කළ දෙනවා ඡායා කැබිනට් එකක්. ඕක ඡායා කැබිනට් එක කියන එක හොඳයි, මායා කැබිනට් එක කියන එක. ඇමතිකම් දරපු ණයට ඒ ඇමතිකම නැති වුණාම ඇතිවෙනෝනේ මනෝභාන්තියක්. ඔය ඡායා කැබිනට් එකෙන් වැඩිපුරම සතුරු වෙන්නේ නෝනාවරු. නෝනට පෙන්වන්න ඕන තමන්ට තාම ඇමතිකමක් තියෙනවා කියලා. ගෙදර එනකොට නැත්තම් පිළිගැනීමක් නැහැ නේද? දැන් එහෙම නැහැ. දැන් ආයිත් ඇමතිතුමා කියලා ගෙදදි කියනවා. තාවකාලිකව අත්හිටෙවයි කියන ඇමතිවරුන්ගේ වාහන ගෙන්වීම ආයි වර්තා වෙලා තියෙන වාහන කීපයක් ලංකාවට ගෙනත් තියෙනවා. මට ආරංචි වුණා. අම්මන්තොට වරාය තියෙනවා. අමතිවරු දෙන්නෙක්ගේ මන්ත්‍රීවරයෙක්ගේ නමින්ම ගෙනල්ලා තියෙන වාහන තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. දැන් ජනතාවගෙන් විරෝධයක් එනකොට ඔය රතමේනියාව අඩු වුණාට ආයේ ඉතින් අර ඇමතිමේනියාව වගේම ඕකත් උඩට එනවා හැමතිස්සෙම. ඒක රෝගයක්. මෙරට ගැටලු ජනතාවට හෙළවීම වැළැක්වීම සඳහා ආණ්ඩුව මෙවන විට මාධ්‍යයට බලපෑම් කරමින් සිටින බව පැවිදි හඬ සංවිධානය චෝදනා කරනවා. කොළඹදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම සංවිධානයේ නියෝජිතයන් මෙම අදහස් පළ කළා. මේ ආණ්ඩුව දැන් මාධ්‍යවලට පහර දෙනවා ටික ටික. ආණ්ඩුවේ තිබෙන බංකොලොත්භාවය, නොහැකියාව, දුන්න පොරොන්දු ඉෂ්ට සිද්ධ කර ගැනීමට නොහැකි නිසා අද මේ පාලකයෝ ගලේ පහරන ලද බිලාල යන්සී මේ කටයුතු කරන්නේ. මේ රටේ ගොඩනැගිලා තියෙන කන්දක් වූ ප්‍රශ්න ජනතාවට හෙළි කරන එක නවත්තන්න මාධ්‍යට නියමින් සහ අනියමින් බලපෑම් කරනවා. මේ රටේ පුජ්‍යලික මාධ්‍යවලට විශේෂයෙන් මේ මාධ්‍ය දෙක තුනකට ඇඟිල්ල දික් කරලා කියනවා 80% රජයට ගහනවා කියලා. ඔය මාධ්‍ය එක තුනක් නොතියෙන්න මේ රටේ ජනතාවට කරුණු තොරතුරු දැනගන්න තිබිච්ච එකම අවස්ථාවක් නැති වෙනවා. මංගල සමරවීර උන්නෙහි අස්සම් කළා තියෙනවා රට වෙනුවෙන් ගිවිසුම. ඒ ගිවිසුමේ සඳහන් වෙනවා විදේශීය විනිසුරුවන් සම්බන්ධ කරගෙන මේ ප්‍රශ්නේ විසඳිය යුතුයි කියලා. හුසෙන් කුමාරයා මතක් කරලා තියුණා ජාත්‍යන්තර විනිසුරුවන් පිළිබඳව. දැන් ඉට්කා ගිවිසුම අස්සම් කරන්න යනවා. මොන විරෝධතා ප්‍රකාශ කළත් ඒක අස්සම් කරනවායි කියලා දැන් ආණ්ඩුව පැත්තෙන් කියනවා. මේ ඉට්කා ගිවිසුම අස්සම් කරනවා කියලා කියන්නේ අපේ රටේ ආර්ථිකය, තාක්ෂණය මෙසියල් ලක්ම ඉන්දියාවට පාවා දීමක්. අලුතෙන්ම වංචාවක් හෙළි වෙලා තියෙනවා.
ගල්ලඟුරු සම්බන්ධ. ඒ සම්බන්ධවත් මේ වෙනකම් පියවරක් ගන්නේ නැහැ. CID ජනාධිපති කොමිසන් මේ සේරම දාන පොඩි පොඩි ඒවා. නැව් ගිල්ල මිනිස්සු ඉන්න මේ ආණ්ඩුවේ. නමුත් ඔවුන්ට විරුද්ධව එකම පියවරක්වත් නැහැ. මේ අතර ඡායා කැබිනට්ටුව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. මේක අපද විපක්ෂයේ අයත් මේ මහජනතා මතය තේරුම් ගන්න ඕනේ. ඡායා කැබිනට්ටු පිටවන්න මහජනතාව කිව්වේ නැහැනේ. මේ වගේ දේවල් නොකර මහජනතාවගේ අවස්ථාව කුමක්ද කියන එක ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ටික වාක හිතන්න කියලා ඒගොල්ලන් ඉල්ලා හිටිනවා. එහෙම නැති වුණොත් මහජනතාව ආණ්ඩුවත් පෙරලගෙන ඒකාබද්ධ විපක්ෂයත් පෙරලගෙන තමයි ඉදිරියට එන්නේ. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්. මළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය සහ එට්කා ගිවිසුම ඇතුළු කරුණු හයක් පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පසොරුවේ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ ජනාධිපති නිලවසේදී අද පසරු 5 තීර පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීන් රැසක් එක්ව සිටියා. පැයක් පමණ පැවති සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. ප්‍රධාන වශයෙන් මාළඹේ සයිටම් ආයතනයේ පිළිබඳ ඇති වී තිබෙන අර්බුදය ගැන සාකච්ඡා කළා. එතුමා කිව්වා බොහෝ විට මේ ආයතනය ජනසතු කරන තැනට යන්න වේවි කියන අදහස පළ කරා. ඒ නිසා එතුමා අනිවාර්යෙන් මේ ආයතනය ජනසතු කරලා මේ ගැටලුව විසඳයි කියන බලාපොරොත්තුව අපේ තියෙනවා. ඒ වගේම එට්කා ගිවිසුම් පිළිබඳ එතුමා පැහැදිලිව කිව්වා මේ ගිවිසුම හරිහැටි අධ්‍යයනය කරලා ජනතා අනුමැතිය ලැබුණොත් පමණයි මේ ක්‍රියාත්මක කරන්නේ කියන සහතිකය එතුමා ලබා දුන්නා. ඒ වගේම අපි කතා කරා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් අත්නෝමතික ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් වන කැබිනට් පත්‍රිකාව වෛද්‍ය පරිපාලන ශ්‍රේණිය පිළිබඳව ඒ කැබිනට් පත්‍රිකාව නැවත සලකා බැලීමට එතුමා එකඟ වුණා. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳ එතුමා දැඩි කලකිරීමකින් සිටිනවා. ඉදිරියේදී මේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමටත් එකඟ වුණා. ඒ වගේම ඒ සඳහා අපගේ සහයෝගයත් එතුමා ඉල්ලා සිටියා. බස් ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව වාර්තාවක් හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා ප්‍රකාශ කරනවා. අමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇත්තේ අද මේ සම්බන්ධයෙන් විද්වත් කමිටුව බස් හා මගී සංගම් සමග සිදු කළ සාකච්ඡාවකදී. බස් ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව සාකච්ඡා ප්‍රථමයෙන් පැවැත්වුණේ විද්වත් කමිටුව සමගයි. ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ වී පැවති මෙම සාකච්ඡාවේ ප්‍රධානත්වයේ සිටුවේ අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතායි. එෙහිදී බස් රථවල අමතර කොටස් මිල වැඩිවීම ඇතුළු කරුණු හතරක් පිළිබඳව අවධානය ලක් වුණා. අනතුරුව විද්වත් කමිටුව බස් හා මගී සංගම් සමග සාකච්ඡා කළා. කෙසේ වෙතත් එම සාකච්ඡාවලට ඇතැම් බස් සංගම්වල විරෝධය පළ වුණා. එක සංගමයකින් දෙන්න ගානේ ඇතුළට එන්න ඇගුවා. ඒතකොට ලංකා පෞද්ගලික බස් සංගමයේ දෙන්න විතරක් ගියා. නමුත් අපි මේ අන්තර් පළාත් බස් සංගමයේ, දකුණු පළාත් බස් සංගමයේ, සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ එහෙම කරේ නෑ. නෑ නෑ. ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඔක්කොටම එක වෙලාව තමයි දුන්නේ. කවුරුත් අමනාප වෙන්න ඕනේ නෑ. එකපටම ගිහිල්ලා අපි නිකන් රණ්ඩු වෙලා ඒවා දෙනවාට වැඩිය හොඳයි. අපි බොහොම සාමූහිකව මේ දේ ඉදිරිපත් වෙලා කතා කරන එක. එහෙම ආවේගශීලීව කතා වෙලා රාජ්‍ය නිලධාරීන්ගේ තත්ත්වය අපහසුතාවටපත් කරන එක සාධාරණ වෙන්නේ නෑ. එම විරෝධයෙන් පසුව සියලු බස් සංගම් සිය යෝජනා විද්වත් කමිටුවට ඉදිරිපත් කළා. කොන්දොස්තරවරයාටයි රියදුරාටයි දෙදෙනාටම රුපියල් 2778යි රුපියල් 1223යි. ඉතින් මේවා අමූලික බොරු. මේ මිල ගණන් දාලාද මේ ගාස්තුව නිර්මාණය කරන්න? එතකොට මේ ගාස්තුව සම්පූර්ණ වැරදි. බස් හිමියන් බලාපොරොත්තු වෙච්ච බස් ගාස්තු සංශෝධනය මේ තුල නෑ. ඒක නිසා සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ වශයෙන් මින් මතුවට අපි මේ සාකච්ඡාව වලට සහභාගී වෙන්නේ. මේ බස් ගාස්තු සංශෝධනය කිසි විටකත් බාර ගන්න අපි සූදානම් නෑ. අද වෙනකොට දැන් මේ පිළිවෙල ගණනය කරලා හෙට කැබිනට් එකට දාලා පුළුවන් තරම් ඉක්මනින් බස් ගාස්තුව ප්‍රකාශයට පත් කරાવી මේකෙදී අපි බලාපොරොත්තු වෙනවා ඒකේ අවම ගාස්තුව සංශෝධනය කරන්න තිබෙන 8-9 අපි යෝජනා කරා 10 කරන්න සහ අවම වශයෙන් අපි 10%කවත් බස් ගාස්තුව කිව්වා. මේක පවත්වාගෙන යන්න. ඒකට විද්වත් මණ්ඩලය උත්තරය දුන්නේ නෑ. කොළඹ නලන්දා විද්‍යාලයේ විදුහල්පති රංජිත් ජයසුන්දර මහතාගෙන් බොරැල්ල පොලිසිය අද ප්‍රකාශයක් සටහන් කරගත්තා. එම විද්‍යාලයේ ගුරුවරයෙකුට පහර දුන් බවට ලද පැමිණිල්ලකට අනුවයි.
කොළඹ නාලන්දා විද්‍යාලයට අද පෙරවරුවේ ගිය බොරැල්ල පොලිසිය නිලධාරීන් විදුහල්පතිවරයාගෙන් හා දරුවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ ගුරුවරයාට පහර දුන් බවට සාක්ෂි නොමැති බවයි. ඒ හේතුවෙන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සමත මණ්ඩලය වෙත යොමු කරන බව බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා. මේ අතර විදුහල්පතිවරයා සහ සිසුන් පිරිසක් තමාට පහර දුන් බව පවසමින් රෝහල්ගත වූ කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු වන සුසන්ත හේරත් මහතා තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විදුහලේ ගුරුවරියක එදින ප්‍රකාශ කළේ මෙවැන්නක්. සුසන්සත් මම පිටපසෙන් ආවා. එයාත් ආයි පොත අස්සම් කරන්න එනකොට සුසන්සට කිව්වා ඉතින් පොත අස්සම් කරන්න එපා කියලා. ඉවර වෙලා එකපාරට කෑ ගැහුවා මේ ළමයිනේ. මෙන්න මූ මම මරන්න එනෝ කියලා එකපාරට කෑ ගැහුවා. මමත් බය වුණා. මේ මොකද්ද මේ මට කිව්වද වද කියලා. මම පිටපසෙන් හිටියේ මම දැක්කේ. එතකොට ළමයි එහාට මෙහාට වන්ති වලට යන වෙලාවල පරක් වෙලාව ලේට් කමස්ලා එකපාරට කෑ ගැහුවාම ළමයි ඇවිස්සුණා. අව ළමයි එකතු වුණා. එකතු වෙලා තමයි අර සර්ට ගැහුවා. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. මේඝාතන ප්‍රාථමික විද්‍යාලයේ පසුගියදා සිසුන් ඇතුළත් කළ දෙමව්පියන් සහ අදාළ දරුවන් ඇතුළු පිරිසක් අද මතුගම කලාප කාර්යාලයේ ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරත වුණේ මෙම දරුවන් 9 දෙනාට මේඝාතන ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා දෙන ලෙසට ඉල්ලමින්. බණ්ඩාරගම කළුතර මාර්ගයේ මොරොන්තුඩුව ගෝනුදුව ප්‍රදේශයේදී ඒ රාත්‍රී 7ට පමණ මාර්ගයේ මාරුවීම් සඳහා රැඳී සිටි වයස අවුරුදු 76ක විශ්‍රාමික ගුරුවරියක් වෑන් රථයක ගැටෙන අයුරු එම වෑන් රථයේ සවිකර තිබූ කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා. ඇය පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා. මදුල මහියංගනේ ප්‍රධාන මාර්ගයේ පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ නිවාස පෙළක ඊ රාත්‍රී හටගත් ගින්නකින් නිවාස 14කට දෙරියලා බහනි සිදු වුණා. විල්පත්තු රක්ෂිතය තුළ අනවසර පදිංචිකරුවන් ඉවත් කරන ලෙස හා එලිකිරීම් නවත්වන ලෙසට ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු 9 දෙනෙකුට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම අද දින සලකා බැලූ අතර එහිදී වගෝත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීම සඳහා අවසන් වරට දිනයක් ලබා දුන්නා. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගේද සහභාගිත්වයෙන් බිංගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී ප්‍රාදේශීය වාර්තාකරුවෙකුට නිලධාරීන් විසින් තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු බිංගිරිය පොලිසියට පැමිණිලක් කර තිබෙනවා. අපි ඒක අපි දන්නේ නැහැ. මොකද දන්නා අපි කියවි අපේ රාජකාරිය. පසුගිය මාස දෙකක කාලය තුළ තමන්ට වැටුප් නොලැබුණු බව පවසමින් රත්නපුර ළංගම ඩිපෝවේ සේවකයින් අද දහවන කටයුතු වලින් ඉවත් වී වැඩ වර්ජනයක නිරත වුණා. එම ඩිපෝවෙන් දෛනිකව බස් රථ 110ක් දහවනේ යෙදෙන අතර ඒවාද දහවල් කාලයේ සිට දහවනේ නොකිරීම හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවකට ලක් වුණා. අපරාධය කිරීම සඳහා නීති විරෝධී ලෙස කොතල හිඹුට කිලෝග්‍රෑම් 10000ක් ළඟ තබාගත් පුද්ගලයින් 3 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගත්තා. ඩෙංගු රෝගයේ වැළඳීමෙන් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම් ලැබූ ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේනක පසන්දුල් නැමැති මෙම ශිෂ්‍යයා පසුගිය 8 වෙනිදා අසනීපවීම හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වූයේ නැහැ. රටවටා හිරෝ. එළඹෙන බදාදා තමාසේ දූරේ නිවත්වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් අද නිවේදනය කළා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අනුව කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත්වන තෙරේසා මේ බ්‍රිතාන්‍ය අගමැති පදවියට පත්වනු ඇති බවයි. ඒ සමගින් දැන් ලෝවටා හිරු. බ්‍රිතාන්‍යයේ පාලක කොන්සර්වටිව් පක්ෂයේ නායකත්වයට තරඟ කිරීම සඳහා ඉදිරිපත්ව සිටින තෙරේසා මේ නිතරගයෙන් එරට අගමැති පදවියට නම් කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ කොන්සර්වටිව් පක්ෂයේ නායකත්වය සඳහා තරඟ කරන අනෙක් තරඟකාරිය වන ඇන්ඩ්‍රියා ලීඩ්සම් අද එම තරඟයෙන් ඉවත් වීමත් සමගයි. 59 හැවිරිදි තෙරේසා මේ 2010 වසරේ සිට බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය දුරේ හොබවනු ලැබුවා. චීනයට බලපෑ නෙපාටැක් චණ්ඩමාරුත හේතුවෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 18 දෙනෙකු අතුරුදහන්ව තිබෙනවා. චණ්ඩමාරුතෙන් සිදු වූ මුළු අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 130කට අධික බව චීන මාධ්‍ය වාර්තා කළා. යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ නැරඹීම සඳහා අවස්ථාව හිමි නොවූ ක්‍රීඩාලෝලීන් පැරිස් අගනුවර පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර ආරක්ෂකංශ සමග ගැටුමක් ඇති වුණා. යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ පැවැත්වුණේ පෘතුගාලය සහ සත්කාරක ප්‍රංශය අතරයි. ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ඊයේ ඉතාකාර බහුල වුණා.
යුරෝපා පාපන්දු ශූරයන් මෙන්ම විම්බල්ඩන් පිරිමි කේවල ශූරතාවද තීරණය වූ විදෙස් කෙළඹීමේ තොරතුරු කිහිපයක් ඔබ වෙතගෙන එන්නට අපි දැන් සූදානම්. යුරෝප කුසලන පාපන්දු තරගාවලිය අවසන් තරගයේ පැවතුනේ පෘතුගාලයේ සහ සත්කාරක ප්‍රංශ කණ්ඩායම අතරයි. ප්‍රංශයේ පැරිස් නුවර පැවති මේ තරගයේ පළමු අරුතේදී පෘතුගාල නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ආබාධයකට ලක් වුණා. කෙසේ වෙතත් ඔහුගේ ඉවත්වීමෙන් නිසි ප්‍රයෝජන ගන්නට ප්‍රංශයට හැකි වුණේ නැහැ. තරගයේ නියමිත කාලය අවසන් වන විටත් ලකුණු තත්ත්වය දක්ුණේ ගෝල බිඳුවට බිඳුවක් ලෙසින්. මේ අනුව වෙනසුරුවන් ලබා දුන් අතිරේක කාලයේ පළමු අර්ධයත් ගෝල නොමැතිව අවසන් වුණා. රොනාල්ඩෝ තමන්ට ක්‍රීඩාංගණයේ තුල සිටමින් කණ්ඩායමට ලබා දීමට නොහැකි වූ දායකත්වය සීමා ඉරින් එපිට සිට ලබා දුන්නේ මිලිසින්. අතිරේක කාලයේ දෙවන අර්ධය තුල විශිෂ්ට ගණයේ ගෝලයක් වාර්තා කළ පෘතුගාල ආදේශ ක්‍රීඩක ඊඩ තම කණ්ඩායම ජයග්‍රහණය වෙතගෙන ගියා. පෘතුගාලයේ ප්‍රධාන පාපන්දු තරගාවලියක ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙයයි. විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගන්නට මහ බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ සමත් වුණා. එය අවසන් තරගයේදී කැනඩාවේ මිලෝස් රොනිච් තරඟ වට තුනට බිඳුවක් ලෙස පරාජය කරමින් 6-4ක්, 7-6ක් සහ 7-6ක් ලෙස තරඟ ලකුණු තත්ත්වය දක්වුණා. ඇන්ඩි මරේගේ ජාත්‍යන්තර කුසලාන එකතුවට එක් වූ දෙවන විම්බල්ඩන් ශූරතාව මෙන්ම තුන්වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවද මෙයයි. ලෝක ශූරතා ෆෝමියුලා 1 තරගාවලියේ දසවන අදියර පැවැත්වුණා මහ බ්‍රිතාන්‍යයේදී. සිල්වර්ස්ටෝන් දහවන පතේ පැවති මේ තරගයේ ජය ගන්නට බ්‍රිතාන්‍යයේම ලුයිස් හැමිල්ටන් සමත් වුණා. දෙවන ස්ථානයේ දිනාගත්තේ ජර්මනියේ නිකෝ රොස්බර්ග්. නෙදර්ලන්තයේ මැක්ස් වර්ස්ටැපන් බ්‍රිතාන්‍ය ෆෝමියුලා 1 තරගයේ තුන්වන ස්ථානයේ දිනාගත්තා. ලෝක ශූරතා ෆෝමියුලා 1 තරගාවලිය අදියර 10ක් අවසන් වන විට ශූරතා ලකුණු සටහනේ තවමත් පෙරමුණගෙන සිටින්නේ නිකෝ රොස්බර්ග්. හිරු රාත්‍රී 9:00 තියෙන සමු ගැනීමටයි මේ සූදානම. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. හෙට හිරු රාත්‍රී 7:00 යලිත් මුණ ගැසෙමු. සුබ රාත්‍රියක්.